සම්බ සම්බුද්ධ සරණයි සැදහවතුනි. ලොවැති සියලු ලෞකික සැපයන් එක්ළද එය ආශාවන් දුරුකිරීමෙන් ලැබෙන සතුටෙන් සරසකින් නිකක් වතනොුවන බව සම්බුදු දහමපට පෙන්වා දෙෙනවා. සදැහතුනි ඔබ ේස්ශ්‍රවණය කිරමීමන බලාපොරොත්තුන ධර්මදේශනාවත් සියලු ලෞකික ආශාවන්ගින් මිදී සංසාර විමුක්තිය උදෙසා ඔබ හට ප්‍රඥා පාරමිතාවක්ම වේවායි ප්‍රාර්ථනා කරමින් ඔබ අප කකිරහිනු කම්පාවෙන්, ෞද්ධයාරූපවාහිනියයේ මේ පැහිරණියමිත දායකත්ව ධර්ම දේශනාව සිදු කිරීම සඳහා බෞද්ධ්‍යයාරූපවාහිනී මැදියයට වැඩමකළ පූච්චපාද කෝරලයාගම සරණතිස්ස ගෞරවනය ස්වාමින් වහන්සේ අපි පළමුුවෙන් සාධනාදදී නමස්කාර පූරකව පිළිකනිමෝ, සාධූ සාධෝ සාධෝ මෙම ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වය ලබාදනවා විජේරාම පාර නුගේ ගොඩ පදිංචි නාලිී රිවර්ධන ාත්මියය ඇතුඩු අමිල පුතනුවන් නිලීශාතියනිය සහ චාමික පුතනුවන් සමන්තාචක්කවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්හම්මන් මනරාජස් සුනන්තු සග්ග මොක්කදන් ධම්මස් සවනෙ කාලු අයන් බදන්තා ධම්මස් සවනෙකාලු අයන් බදන්තා ධම්මස් සවනෙ කාලු අයන් බදන්තා නමෝතස්ස භගවෙතු වරහතු සබ්බ දම්මිසු අපපටි හතඥානචාරස්ස දස බලදරස්ස චතු වීසාරජ්‍ය විසාරදස්ස සබ්බ සත්තුතමස්ස දම්මිසෙරස්ස ධම්මරාජස්ස දම්මසාමිස්සෙ තතාාගතස්සෙ ස්බ්ഞුණු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සෙ භගවෙතු අරහතු සබ්බ දම්මිසු අප්පටි හතඥානචාරස්සෙ. දස බලදරස சතුවසාරජවිසාදස්ස ස satuතමස ධම්මසරස්ස ධමරජස්ස දම්මසාමස තගස සබුණු සම සබුද්ධස්ස නමෝතස්ස භගවෙතු අරහතු සබ්බ දම්මිසු අපපටි හතඥානචාරස්ස දස බලදරස්ස චතුවී සාරජ්්‍ය විසාර දස්සෙ සබ්බ සත්තුතමස්ස ධම්මිසරස්ස ධම්මරාජස්ස දම්මසාමිස තාගතස්ස සබ්බ්ඥුණු සම්මා සම්බුද්ධස්ස සද්ධර් මශරාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව අසීමිත දයාවිෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ ඒ උතුම් නෛරයානිික ශ්‍රී සද්ධරමරත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කර වගන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මේ ශු්‍රවනය කරන්නත්. එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුසාසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගණ්ඩත්. නිවැරදි වුුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලො ආයිති භවයකින් සැන සන්ඩත් අවසාන ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවකින් පහසුම ආකාරයෙන් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සැනසීමේ බලාපොරොත්තුව ඇතුව තමයි ධර්මශ්‍රවනය කරන්න සූදානං වෙන්නේ. ඒ සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනා එෙලෙසින්ම මුදුන්පත්කර ගැනීම සඳහා සද්ධර්ම දානානි සංසයත්, ශ්‍රවනානි සංසයත් මෙතෙක් ජීවිතකා ලේ තුළ කරගත්ත සියලුම පුුණ්‍ය ධර්මයන්ගේ ආනි සංසයත් හේතුවේවා කියල ප්‍රාර්ථනා කරමු. පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකා වැහැටියට මම යොදාගැන්ඩ කල්පනා කළේ අප භාගිතු නොහස දේශනා කොට වදාළ ධම්මපද පාලිය සංග්‍රහ වෙලා තිය උතුම් ගාථරතනයක් පුප්පාි හේව පචිනන්තන් ්‍යාසත්ව මනසං නරං සුත්තං ගාමං මහෝගෝව මච්චු ආදාය ගච්චති මේ ගාතාරතනයේ සරල තේරුව තමයි පුප්පාණි හේව පචිනන්තන්. නිරන්තරයෙන් මල්කඩා රැස්කරන මල් වෙෙලෙන්දෙක් වගේ. භ්‍යාසත්ව මනසන්නරයි. සත්වයාගේ මේ හිත පංච කාමම ඇලිනවා. පංච කාම තුළ ඇලිල් පංච කාමයට වහල් වෙලා. ලද නොලද සම්පත් පිළිබඳව හිතමින් කාලයේ ගත කරන ඔහු හරියට නිකන් නිදිගත්ත ගමක් මහා වතුරකින් ගහගෙන යනවා වගේ මාරය විසින් එවන් අය සතර මහා අපාය නැමති සාගරයේ දැක්වාම ගසාගෙන යනකම් ඔවුන්ට ඒ බව තේරෙන්න්නේන කියන කාරනාවව තමයි මේ සඳහන් කරන්න අපි කාරණාව විස්තර සහිතව සාකච්ඡා කරමු අපි බුදුරජාණන් වහන්සේමේ ගාථරථනයේ දේශනා කරන්නේ කොසොල් රජ්ජිරුවන්ගේ පුතා විඩුඩභ කුමාරය නිසා විඩුඩබ කියල කියන්නේ කොසල් රජ්ජිරුවන්ට දාව දාසියකුට ඉපදිච්ච පුතෙක්. නමුත් ඒ දාසික් බව රජිරෝ දන්නේ නෑ.මකට හේතුවෙන්නේ නිරන්තරයෙන් විශාකා මහඋපාසිකාවගේ මාලිගාවි බිම්බිසාර මහරජ්ජිරුවන්ගේ මාලිගාවි බුද්ධ ප්‍රමුක මහාසංගයට හැම දාම දන්දවා. රජරු කල්පනා කළා මේ රජරුවන්ගේ මුල්ම කාලි. පස්සෙ කාලේ රජරූ භාගිතුන් වහන්සට බොහෝම සමීපවිච්ච කෙනෙ නෙ. යටත් පිරිසින් දවසකට දෙපාරක්වත් භාගිතුන් වහන්ේ වදින්දයනවා කියල කියන්නේ පස්ෙ කාලි නමුත් එච්චර සම්බන්ධතාවයක් නොතිබිච්ච මුල්කාලය සිදුුවීමක්මි රජුරුව කල්පනා කරනවා මේ සිටිතුමත් මහඋපාසිකාවත් දෙන්නම රජු යටති ඒ මාලිගාවල් වල්ට හැමදාම බුද්ධපු්‍රමුක මහා සංගයා වඩිනවනං රජමාලිගාවවටත් වඩින් ඕනේ ඒ නිසා ගහිල් ආරාධනා කළා අපේ බුදුරජාණන් වහන්සේ ආරාධනව පිළිගත්තා ආනන්දයන් වහන්සේට පැවරුවා භික්‍ෂ සංගයා වැඩවාගෙන හැමදාම රජමාලිගා විධානය පිළිගණ්ඩ කියලා. දෙේවට තිින් දන්දීල රජ්ිරුවන්ට ලොකු පුරද්දකුත් නෑ රජට පුරද්ධක් නැත්තන් සේවකැන්ට කොහොමත් පුරුද නෑනී. හැමැ මුල් දවශ්ටිගේම රජිරුව දානසාලාී හිටිය ඒකාලි කොහොමත් කාරනාටික පිළිවලට සිද්ධ වුණා. ප්‍රජරුව හැමදාම ධනශලා විිහිටියේ නෑ රාජකාරි කටයුතුවලට පිටත්වවා. අවබෝධයක් නැති පිරිස සමහරලාට සංඝයා වඩිනකම් ධනසාලාව පිළියල කරලවත් නෑ. ඉති එහෙම පහුවෙන්ට පහුවෙන්ට සංඝයාට දංවලඳන වෙලාවත් පහුවෙනවා. ඉතින් එහෙම එහෙම හැමදාම පන්සීයකට දංවලදන්න දානය හදනවා නමුති සංගයා පහසුතාවයට පත්වෙන නිසා දවසින් දවස දවසින් දවස රජමාලිගාවට යන සඟ පිරිස අඩ වුණා අන්තිමට දවසත් වෙනකොට පන්සීකට හදා පුදාන වලඳන් හිටී ආනන්දයෙන් වහස විතරයි එදා ආහාරපානු බොඩ බොහෝමයක් අහක ගිය රජ්ජරුවඒක දැනල බුදුරජාණන් වහන්සේට මතක් කළා ස්වාමිනි මේවාගේ මහපර අධයක්ක් වුණ. සංගයා වැඩිය නැත්තේහි කියලා ඉතින් කාරණාව නම් භාගිතුනු හසේ දන්නවා නමුත් ඉතින් කාරණාව හරියටම මතක් කළ රජිරු මේ සේවක පිරිස ගැන කුපිත වෙනවනි එහින්ද දෙැපැත්තෙම බේරෙන්ඩ භාගිතනු හස සඳහන් කළ හරජය ඔබත් මගේ ශ්‍රාවකයනුත් අතර අන්‍යෝු්‍ය අවබෝධය බොහොම අඩු නිසා සමීප සම්බන්ධතාවය අඩු නිසා තමයි මෙහෙම වුණනේ කියලා රජිරූක කල්පනා කළේ වෙන විදිකට රජ්ජිරු කල්පනා කළා බුදුරජාණන් වහන්සේ සාක්ක්‍ය වන්සේනේ නමුත් මම සාක්‍යවන්සිකයෙක් නෙමෙයින්නේ එ නිසා භාග්‍යතුන් වහන්සේත් මගෙත් අතර තියෙන සම්බන්ධතාවේ ටිකක් දුරස් බවයි මේ කී්ව කියලා. එඳ සාඛ්‍යවන්සේට යෝජනාව කියව්වා සාක්‍ය කුමාරිකාාවක් වවිවාහකරගණ්ඩි කැමති කියලා මෙ සබන්ධතාවේ ලංකරගට නමුතින් සාකයේ රජවරු කලගැෙන ටික් ටිකක්නම හොඳටම මානක්කාරයි කැම තිනය කොසල් රජරුවාගේ රජකුට තම ගෙදුවක් දෙෙක්්ද නමු ති නොදත්බෑ කොසල් රජුරු කෙලගෙනෙ හරි ප්‍රබල රජගෙනෙක් ති මේක කොහමරි උපායෙන් විසඳම කියල දාසයකුට උපන්දුවක් පරජ්ජිරුවන්ට දාව දාසයකුට පිදිච්ච ුවක් ට වාසභකත්තිය කියලා බෝම ලස්සන්න රූපයක් තිබ්බ කෙනෙක්. තීරණ කලා ඇයරජ්ජිරුවන්ට දෙමු කියලා ඇබිති අයත් රහස දන්නවා සාක්‍යවන්සේ ඇත හස දන්නවා සාකියෝ ලේසියකින් දුවක් දෙන්න ඇති බව කොසොල් රජිරුත් දන්නවා. එනිසා තමන්ගේ පිරිස යවල කියනවා සාකෝ කොහොමත් සාමාන්‍යෙන් තමන්ගේ දුවක් දෙන්නේ ට ිහිල්ල බලන්ඩ දුව තාත්තයි දුවයි එකට කෑම කනවාද කියලා දේක වෙන්නේ නැති දෙයක් නමුත් තර අපපු පිරිසට පේන්් එතනත් එහම සිදුවීමක් පෙන්වු අයගොල්ලයින්ට මෙ විවාහ වෙන්න ඉන්න දුවයි මහානාමසාක රජිරෝ එකට කෑම කනවා කියලා ඒගොල රැවටුනා මේ උපායට මනිසකව ඔවු එහම වුණා අපි දැක්ක එම තම යයිවාහ කරලා දෙන්න එක දිගටම රහසක් විදිහර තිබ්බා. ඇයට තමයි විඩුඩප කුමාරයා ලැබෙන්නේ නමුත් මේ කුමාරයගෙන් නමත් විඩුඩප නෙමෙයි නවත් ප්‍රසිද්ධ වෙන්නේ විඩුඩප කියලා මේ දරුව ලැබුණ හම කොසොල් රජ්ජිරුවන්ගේ පරපුරේ වයිසිං ගොඩාක් වැඩි මහල් වෙච්ච කාන්තාවක් කිෙටිය මේ දරුවට ආචිය අම කෙනෙක්ුවෙන්ට. ඇයට තමයි සඳහන් කළේ පුතාට නමක්තියහෙන්ට කියලා. නම අහගෙන එන්ඩ කියලා යව් විටිකක් කංග එහෙනවා අඩු ඇමතිකෙනෙ පොට කංග එහෙනවා අඩු ඉටික ඉතින් ගිහිල්ලා රාම්මට සඳහන් කලා රජරු මෙහෙමයි පුතා ඉපදුුණ පුතාට නමක් අහගෙන ඉන්ඩකිව කියලා. ම දරජිරූ ආසභකත්තියට ගොඩාක් ලෙංගතුයි. එනිසා රාම්ම නම කියන්නේ වල්ලබ කියලා නමුත් මොහට ඇහෙන්නේ විඩු ඩබ කිය විල්ලබ කිප එක මහුව වෙල කෙන විඩුබ කියලා. දෙනිසාත්ම ඒ නම තියෙන්නේ. කෙසේ තත් විඩුඩප කුමාරයා තික් තරන වයිසට එනකට මවපියන්ට කියන මේ මට නැද්ද කිිය අම්මලා කිරියත්තලා අනි කැමෝටම ලමයින්ට ඉන්නවා කෝ මගේ කිරියම්මයි කිරියත්තයි. අම කියන පුතේගොලු බොහොම ඇත ඉන්නේ ඉට මේගෙන් බේරෙන්ට බෑ බලන්න හැන්ුවු නෑ. වාසභකත්තියා ඉස්සරල සාක්‍යවන්සේට පනිිවිදෙහක් කැරිය විඩඩ බේනවා හැබ අපේ රහසනන් දැයින්නති ඇඩපා කියලා. ්‍රරාජකීය පෙරහැරකින් සාක්‍යදේශයට ගියා. විඩුඩපට බාල සියරුම සාක්‍යකු මාරුවරු එදා ප්‍රදේශයෙන් අයින් කරලා හිටී. බොද විඩුඩපට වන්දිින්වට කැමතිනෑ. සාකවන්සේ රජකුමාරුවරු ලොව්වා විඩුඩබට බඳවන්න කැමති නෑ. එන්න වැඩිහිටිය විතරයි ඉන්න එත විඩබනි න්ඳින්න. ඉදවස් කීපයක් හිටිය ඉඳල පිටත්වෙලා ගති බොහෝම උසස් සාකාරයෙන් සැකවා කිරියම්මකිෙරියත්තා පිටත්වෙලා යනකොට ආවිධයක් බැරිවුණා පස්සෙ සේවකකාවා විදගෙනියන් එනකොට සාක්‍යවන්සේ දාසියක් විඩුඩම කුමාරයා වාඩි වෙලා හිටපු පුටුව හෝ දෙනවා දාසිගේ පුතාවාඩි වෙලා හිටපු පුුටුව කකර සේවකයට ඇහුුණ ඔහු හිල්ල එක කීවා අන එදා වෛර බැඳගත්තා මට මෙහිමද සැලකුේ කවදහරි රජවුණ දවසක සාක්‍යවන්සේ සමුලද ගත්තනය කරවා කියලා. ඉතින් කොසල් රජ්ජිරුවන්ගෙන් පස්සේ විඩුඩබ රජවෙනවා පස්ෙත්න මේ රජවෙන කොසල් රජරු ඉන්න වෙලාවීම තමයි එක වෙන දිගකතාවක්. නමු තරජ්ජරෝ එදාම මැරෙනෝ ඒ විරුඩප තවට ගට ලොකු මහත් වෙලා දුටාට සිද්ධිය මතත්ක් වෙනවා එයින්ද සාක්‍යවන්සේ ගාතනය කරන්නඩ පිරිස්සරගෙනයනවා භාගිතන් වහන්සේක දැනගන්නවා අවස්ථත්තුනත් බුදුරජාණන් වහන්සේ මග මුණගැහිලා රජ්ජිරුව අපහුගනවා පලවිනි දවශයනකොට භාගිතන් වහස ග හිටිය දෙවනි දවශයන කොටත් මනගැහුණ එති මේ අවස්ථා දෙකීමම අපහුගිය ඇැතින් විඩුඩබට ප්‍රඥාව තිබුනෙත් නැහැ යන්නේ සාඛ්‍යදේශයේ සමුල ගහතනය කරන්න නමුත් දෙවතාවක් මටයක වැරදුනා ඒකට විශේෂ හේතුවක් තියනව කියල ඔහු කල්පන කළින් නැැ. ඉති භාගිතුන් වහසත් ආරක්ෂාව හැදුවඊීට පසේ භාගිතුන් වහසිත් කල්පනා කළේ මම මමුණ ගැහි ගැහහි මේ ගමන වරදිනවා කියන කාරණාව මහ හරියට හිතන්නෙත් නෑ. මේකට වෙනත් සිද්ධියක් තියෙන්න්න පුළුවන් ඇති භාගිතන හසි අරමුණු කරල බලහම් සාක්‍යන්ට සමුලග හතනේ වෙෙන්ඩෙ සංසාරි කරගත්ත කරුමෙකුත් තියෙනවා. එක නවත්තන්දත් බෑ. එදා බුදුරජාණන් වහන්සේ පෙරමඟට වැඩී නෑ. විඩුඩබ කෙලිම් මාව එය කෙලිින්ම ගියා රෝහින්නේි නදියගාවට අචිරවතිී ගඟකාවට මේ ගඟගාවට ගිහිල්ලා පැත් කඳුරු බැඳ ගත්ත සාකයව දන්නව විඩඩ බැවිල්ලෙන් අපි සමූලග හතනය කරන්න. දෙ සාකයේ රජවරුත් එක යුද්ධ කරන්න සමත් කෙනෙක් ලොකනෑ. එන විඩඩවත්තෙක සාක රජවරන්ට යුද්ධයක් නෑ. හැබ මේ කාලේ සාක්‍ය රජවරු දිවිහිමියෙන් අටසල් රකිනා අයි. භාගිත වොහස අපිට නැති පන්සිල් ආරක්ෂා කරන්න දේශනා කළේ. සාකවන්සික ඇන්ට දේශනා කළේ නති අට සිල්ලා රක්ෂා කරන්න ඇයි මේ වෙනස අපිටට සිල්ලා රක්ෂා කරන්න කිවන්නම් හැමදාම පන්සිලත් බැරිකට කොහොම දට සිල්ලා රක්ෂා කරණ අපි ඒ භාගිතුන් හස හොදාකාරුවම දන්නවා. ඇැබයි සාකයන්ට අටසිල් රකින්න කියල කීවුොත් ස්වාමිණි මේ සීලේ රැකින්න කියවුත් අයි දිවවිහිමිය එක බිඳෙන්නේ න්නේ න උද සාකි රජවරුන්ගේ භාගිතු වහන්සේ හන අවෙලාවක. මොකක් ද රකින සීලයේ කියලා ස්වාමීින් දිවිහිමියෙන් පන්සිිල් රැකිනෝ කියල කියන්නේ. මහර රෙහිම රැක්කහම ඇද්ද කියලහන්නේ. පන්සිල් ිතරක් තිබුුණාම ඇද්ද කියලාහන්නේ. එතට සාකි රජවරුන්ට ලැක්්ජ හිතන කියර කියන්නේ. දෙයෙනම් ස්වාමීණි දිවිහිමියෙන් අටසිල් රකින්නම් කියල කියනවා. දෙතවට බොහදනම් මේ කතාවට අහන ප්‍රශ්නයක් තමයි. ඉතර කොහොමද සාකවන්සි දරුවූ ඉපදුනී කියලා එයට සිල්සාධං විච්චා මබ්‍රහම චරියය කියලන සමාධමෙන්ද. මංහිතන්න මේ සමූල ගහතනයේ වෙන සිදුවීම ආසන්න කාල තමයි භාගිතන් වහසේ මේ කාරනාව සඳහන් කරන්න ඇත්ති. මේ සිදුවීමත් දැනගෙන තවත් උග්‍ර සීලයක් මත තියන්්ඩෝ නැනිසා. එම තමයිජ සිද්ධියට මුලපිරින් නඇත්තේ කෙස වෙදත්. අට ල් රකින්න අ තමයි සියලු දෙනාම බාල මහලු තරුණු සියලු දෙනාම දෙවිහිමමියෙන් ආරක්ෂා කරන්න පන්සිල් නෙමේ අෂ්ටාංග පසතය මො සාක රජවරෘත්යක යුද්ධ කරන්න සමත් කවරුත් නැහැ. කොසල් රජ්ජුරු බඳුලමල්ල මහාලි ලිච්චවී මේවාගේ ජබුද්ධීපේ මහා සටංකාමීින් කෙ හඳුන්වන්නේ. නමුත් ඒ මහා සටන්කාමීින්ෙ හඳුන්වන තැනෑ වෙනම සඳහන් කරනවා සාක්ක්‍යන් හැර කියලා. ඒ රම යුද්ධයට දක්ෂයි නමු දැන් අටසල් මත ඉන්න ද යුද්ධ කරන්නේ නමුත් සාකච්ඡාවක් කරනවා තැම දරු පටවුන්ගේ දළම ගහතන වෙනවානි එඳ මේ සාක්‍ය පරපු ඉතුරු කරන්නන විඩුඩබ බය කරලා පන්නමු කියලා ඉ එහින්ද රජවුර යුර මෙහා යුරට ඇවිල්ල ගංග විිඩුඩබි පිරිසේ හා යුරේඉන්නවා සාකකිවන්ංක ලන් හා පැත්ත වුරෙඉන්න මේගොල්ලු බය කරන්න හිතාගන විදින ඊතලොලින් විිදිනවා. විඩල් රජ්ජිරු බලහම අහසින් ඊතලේනවා හරියට වැස්සට වෙහි බිඳවාගේ. රජුර කල්පන කකරම ඔව කඩ වැටුනොත් එෙම මේ දස්ක නක් මගේ සේනාාව ඇතරම වරයි. එන්සසා රජුරු කියේනවා දුවම දුවම කියලා පුරෝහිත බුණනික්ඉදල හනවා ඇයි මාරජ. පේ නැද්ද ීතලය බැස්සක වැහිබින්දුව අගන්න කියලා මේකොට තීතාල වැක් කෙරෙනවා පුරෝහිත කියනවා මහර ජැහැරිල බලන්ට අපේ කාටුවත් සීරිලාවත්තිීනොද කියන සඳහන් කරනවා මේ අත පාතට දාගන ඉන්නකොට ඇඟයි අතයි අතරින් ීතලයනවා කම්පෙත්තයි බෙල්ලයි අතරින් ීතලයන අනිකාට සීරෙන්ඩවත් විදින්නේ. දට වැස්සක වැහිබින්දු තරමට මේ දාස් ගානක සේනාවක් මැද්දට ඊතල වට්ටනවා. කිසිම කෙනෙකුට සීරෙන්නවත් නැතිවෙන්න ඊ තල බිමදාන්න මේ විදිහෙට මෝවන්ට දුුව දුන්නින් විදින්න මොන හසල දැන්මුවක් තියෙන්ඩෝනද. අර පුරුවෝ හිත බමුණගේනවා අමහරජයේ සාක්‍යෝ කවද්ධාවත්ම ප්‍රාණඝාත කරන්නේ. එඒ යාප හල් ලට ගන කාටවත් කරද වෙලාද කියලා ඔය හදන්න අපිව බය කරන්න කියල කියලා ඉද බවෙන් එපාපු මිනිස්සර හටමයන් කියලා ඇති එහහි දයිස්සරට මිසක් නැත්තන් රජුේ දාපපු යනවා ඉතිං ඇවිල්ල සියලු දෙනාව හත නී කරනවා දරුවෝ ලැබෙන්ඩිඉන්න සාක්‍ය වන්සික කාන්තාවන්ගේ කුස කඩුවෙන් කපල දරුවවා එලියට අරගෙන රු උඩට සි කරල්ල කඩු මුණ ැල්ලුව කලකෙන් මේ අම්මගේ කුස කපල දරු අයිලියට ගන්නවා දකිනවා අනික්කම්මා ඇැබ සාක්්‍ය කීවුත් විතරයි මරන්නේ ඉස්සල්ලා ගිහිල්ලහන්නේ තෝත් සාක්්‍යෙද කියලා ඔවු කීවොත් විතරයි ඉති නමුත් අර තැනැත්තියට වෙච්චදේ දැක්කහම නෑ කියල බේරෙන්ට තිබුණා නමුත් ඒ වේදනා ඒ කාරණාවට වඩා සිල්පදයට ගරු කරන නිසා ඔවු කියල කියවා ඇයට වෙනදේ ඇවේ දනාවෙන් කෑගාපු හැටි දැගේ කුසෙන් ලේගලාපු හැටි ඇගේ දරුව ඇදළගත්ත හැටි ඒ දරුව කඩුමුුණති ැමුණ නැහැටි මෙ සියල්ලම බලාගෙන තව මොහොතින් මටත් වෙන්නේ මේ වැඩේ මයි කියන කාරණාව දැන දැනත් ඔබත් සාකතිකින් රෝ කියනවා බල සිල්පදවලට කොච්ච ගරනොද කියලා. මොකද මේ වේදනාව තියෙන්න්නේ මේ මොහොතට විතරයි කුස කපල මරණය වෙන මොහොත දක්වා විතරයි මේ වේදනාව තියෙන්න්නේ. එතනින් එහාට ආත්ම කෝටි ප්‍රකෝටි ගානක් සැපයි මෙ සිල්පදිට ගරු කරපු නිසා නමුත් මේ මොහොත්ති ආරක්ෂාව තකා මුසාවාදයක් කීවනං පසේ ආත්ම කෝටි ප්‍රකෝටි ගැනත අවුරුදු කෝටි ප්‍රකෝටිගානක් ඒ කාන්ත දුකයි ඒකයි මේ සඳහන් කර එතකට අපි කල්පනා කරන්න ඕනෑ මේ ඉතාම සුළු කාරණාවක් නිසා නොවටිනා සිදුවීමක් නිසා අපි විලිලජ්ජ නැතුවූ බොරු කියන්නේ ධර්මය ගැන අල්ප මාත්‍ර අවබෝධයක් නැති නිසා කෙනෙක් සතපනහටත් බොරු කියවා. ුපියල් හයිකත් බරු කියනවා නික නිතන්ටක ඇඳුමක් එහම ගඩ ගියහම මේකඩින් යම් ගානක් කියහම අපි හාකඩයට ගියත්නතුව අපි බොරුවට කියන ඒකඩ නම් චරයි කියලා ුපියල් දහක ත අඩු කර කියනවා එලවුලු ටිකක් ගන්න ග හාල්ටිකක් ගඩ ගම අපි එහෙම කියන්නද නමුත් ඒ රුපියල් දහයෙන් අද බුලත් තිිටක්කත් ගන්න බෑ ොමුත් මංකොච්චර කාලෙකට දුකකට කාරණාවක් හද ගත්තද භාගිතුන් වහන්සේ පිළිබඳව මනා ශ්‍රද්ධාවක් පිහිටව ගත්ත හම ජීවිතය නැති කලත් ඒක බිඳන්න හිතන්නේ. ග දේශනා කළ මේ මොහොත ඉවසූත් ඒගන සඳහන් කලි මහනෙන මහත් වූ සැපයක් බලාපොරොත්තු වෙන වනං සුළු සැපයත් හරන්න ගෙර දේශනා කළ ලොකු සැපයක් බලාපොරොත්තු වෙන වන සුළු සැපයත් හරින් කියලගීවේ එද මේ ධර්මකාරණාව ගැඹුරෙන් හදාරණකොට මේ මොකේටද මේ සුළු සැප කියලා කියල තියන්නේ මෙතන සුළු සැප කියල කෙනෙ දෙව සැප බඹ සැප කියන දිකට මහත් වූ සැපයක් වමනානං සුළු සැපයත් හරට කැනෙ නිවං සැපය ලබන්ඩ කැමති නං දිව්‍යලෝක බ්‍රහ්මලෝකොට තිය තන්හාාවත් අත්හර ගණ්ඩ කියලා තකට මේ අපිගාව තියන මේ රුපියල් හතාට දහය තන්හාාව ගැන මේ ශාසනයවෙයි කොයි තරම් පහත්තැනක දේකතිය. දෙ මේවාගේ කාරණා තුළිින් ශ්‍රද්ධාව උපදව ගණ්ඩෝනේ භාගිතුන් වහසක දේශනාව කොයිතරං ගාම්බීරද ශ්‍රේෂ්ඨද කියන තැන්ට. ඉතිං සාක්‍යන් සමූල ගහතනය කළා සඳහන් කලානේ සාක්‍ය හිවුත් විතරක් මරන්ග කියෙන. සමහරාය සම්යක් ප්‍රයෝගයක් පාවිච්චි කළා දෝුවගෙන ගිහිලා විශාල උන පඳුරු බදල අල්ලගන්නවා දොත් සාක්්‍යනය කියලා හපු හම මේ ශාකනෙමයි වන කියල කියනවා පුංචි වෙනසක් කරල කතා කරනවා මේ ශාකනමය උන එතකට මරන්නේ එගුල්ල හිතේ මම සාක්ක්‍යනම ුව කියලා තව පිරිසක් දෝගෙන කියලා මහත් තන බිස්වල් බදාගත්තා අන කොළ පඳුරු බදලල්ල ගත්තා. ඔබත් සාකෙර කෙල්ලඟට ගහිල්ල හන කොඩඩ මේ ශාකනමේ ඉතරුණ අඒ පස්සේ හැඳින්වා උනශාකයෝ ඉතරණ ශාකරී කියලා. අච්චර ගෞර යක්ති බෙන පහති දියට හැඳනවා. මහනාම සාකර ජ්ජිරු අත්තරැං ගොට ගත්තා සි නමුත් විඩුඩ භකුමාරයගේ කල්පනාවදැන් පිරිසර වැට්ටුවනි අම්මතක කෑමකෑවවාගේ පෙන්න්නලා. මහහා විිරු රජිරුත්තයක ෑම කණ්ඩුවනේ මහ නාමසාක රජ්ජිරෝ කියල කියන්නේ බොහොම ඉහල මාර්ග පලයකහිටපු කෙනෙක් සඳහන් කළ මං කෑම කන්නේ නා්‍ය නැතු නිසා නාගනයෙන්ඩුවන කෑම කණ්ඩන ඉරසිනි පිරිසත්ය කියැව හෙන ගිහිල්ල ආරක්ෂාව සපයන්ට නාගන්නකන් කියලා. දිග කෙස්මටියයක්ක් තිබුණ බවතමයි කියන්නේ වතුරට බැහල කෙස් වැටිය කෙරවලින් ගැටක් හල ඔොළුව පාත් කරලා පාදී මාපට ගිල්ිටර ගැටේ ගහපු තැන තියාගත් තියාගෙන වතුරට ගිල්වා. එහෙමම ගිලු නයිති නමු සඳහන් කරනවා නාගලෝකෙන් ඇල්ල මහනමසාහකිරා ජිරු නාගලු තරන්ගිය. ඒ තරං සීලතයේජ සත්තිය නො ගෙල්ල මැරන්න දෙන්නේ නිවිරට භවසනකම් ැරුවා ආවිනෑ ඔහය වෙන ගඟ යට ගියා ගියා මයි කියල ඒ සිදුවීම අතරල දෙෙන්ම අකිරවතයේ ගඟ යුරේ කඳවරු බැඳගෙන නිදාගත්ත ජය පැම්බීල යුද්ධ දිනපු නිසා වැල්ලෙ නිදාගෙන හිටපු කට්ටිය සමහරු වැල්ලෙ ඉන්න්න බෑ කඩිකනවා කියලා ගොට ආාව. යවුරේ නිදාගෙන හිටපු සමහරයේ යවුරෙන් බෑ කඩිකනවා ක කියලා වැල්ලට ගිය. සියලු දෙදනාටම හොඳටම නින්දගියා අචරවතිී ගංගාව දෙගොඩ සලාගෙන රෑට ගෙල්ලවා විඩුට බරජ්ජුරු ඇතුළු ගගේ නිදාගෙන හිටපු සියලුම දෙනා මහමුද දක්වා මරන්ගියා අපේ කියමන තියෙනවා මැරන්ඩ වෙලාවැැවිල්ල නැත්තන් ගලේ ගහලවත් මරණඩවැය කියලා එදා මැරෙන්ඩ තරන් කරමයක් හේතුලා නැති අය තමයි අර ගඟයේ ඉඳලා කඩිකනව කියල ගොඩටවි. දෙගොල මැරුන්නේ. එදර ගොඩට වෙලා හිටිය අද දවසේ මැරෙන්ඩ තීරණය වෙච්චාය ඒගොල්ලන්ට ගොඩ ඉන්දල කඩිකනව කියල ගොල ගල වැැලිනි දැගක්ත. මරණයට වෙලා ඇවිල්න්න නැත්තන් මොන ක්‍රමයකින්වත් මරන්න පුළුවන්කම ගොත් නෑ. එ මේවන්ගේ හරි ගැඹුරු කාරණා ගොඩක් සාකච්ඡා කරන්න තින ගාතාරත්නයක් මේ. මෙන මේ කාරණාව පදනම් කරගෙන භගිතුන් වහසිට මේ සිද්ධි ආරංචිනාට පස්සේ අපි අන මාතෘකා කරගත්ත ගාතාරත්නය දේශනා කළා. පුප්පා නිහේව පචිනන්තන්, ්‍යාසත්ත මනසං අරං සුත්තං ගාමං මහෝගෝව මච්චුවාදාය ගච්චිති. පුප්පා නිහේව පචිනන්තන් මල් කඩල්ල රැස් කරණය එක මල් මාලහදල විකුණනයි. විශාල වසයෙන් ඉස්සල්ල මල් කඩකඩ එකතු කරනවා. එදි මේගොල්ලෝ මල් නෙලන්ඩ වත්තට ගියහම මනා සැලස්මත්ති බෙනැත්තන් අතරං වෙනවා. අතරමන්ග වෙන කෙලෙකෙන් මේ අන්ඩේන්ට පාරහයන්ඩ බැරුවුණනෙමි ගස්වොල මුලයිඉඳලා අගටම මල්ජුබිලා. දෙැන් හිතා ගණඩ බරුව යවා ො මල්ද වැඩිපුර ලස්සන කිය. සුදු පාටමල් හග විදල ලහම රෝසපාටමල් ට ඩ ලසනයි වගේ එතන ද බලම කහපටමල් ලීටත් වඩා ලස්සනයි වගේ ඉතින් දෙම ගහින් ගහට ගහින් ගහට මල්ලොල ලස්සන බල බල යනකොට දන්නෙම නැතුූ වෙන්නේ දවල් වෙන. ගවල් වුනට පසේ ගහි පිෙන මල්ලින් වැඩත්නේ ඒ ඉර හැරෙනකොට පරවෙට පටන්ගන්නවා. ඊට කලින් සැලස්මක් සහිත ඥානවන්ත මල් නෙලන්න උදේ පාන්දරම ගිහිල්ල කලින්ම තීරණය කරල යන්නේ මං අද නෙලන්නේ සුදු පාටමල්. නැත්තං අද නෙලන්නේ කහ පාටමල් මොනොවාදද නෙලන මල් කෙල්ල තීරණය කරල්ලා ගිහිල්ල ඒ තීරණය කරපු මල් නෙලාගෙන ව හාම ගෙදරයන. සලස්මක් නැති පුද්ගලයා මල්ලුවෙන අතර මංගෙනවා කියල සඳහන් කළ ඒකයි. අන්න ඒ වගේම තමයිලු මේ පංච කාමයට ඇබබෙහි වෙච්චි පුද්ගලයා. පංච කාමෙෙන් මත්තිච්ච පුද්ගලයා දල් කනපිනවන දේවල් දිවපිනුවන දේවල් කයිපිනෝන දේවල් නැහැය සනසන දේවල් මේ දේවල් රෑ දවල් දෙකේම එකතු කරනවා. ඒ දේවල් එකතු කර ගැනීම වෙනුවෙන් රෑදවල් දෙකේව මහන්සි වෙනවා වැඩි කරනවා. රයින් රෑවෙනං වැඩ කරලා වැඩ කරලා ඉල්ල රෑට නිදාගත්තත් ඔහු කල්පනා කරන්නේ හෙට දශ කරන වැඩගෙන. මේ එහාට ඔහුට කිසිම ලෝකයක් නෑ. මේ පංච ඉන්ද්‍රයන් සනසන් කාරයන්ට යෙදෙනවා මිනිසා ආගමක් දහම කුසල් සිත්තය චිත්තයක් පින්කංවල යෙදීම බණ දහම් ඇහීම ගුණධර්ම පිරීමක් ගමකොත් ඔහුකි ජීවිතය නෑ. දෙනිසා හම්බ කිරීමම ජීවිතය එකම තේමාව බවට පත් කරගන්න. ඇදවල් දෙකේම වෙහෙසෙනවා එ එහෙම අය අපේ සමාජ ඕන තරන් අපි දකිනවනි සමාරලාට ඒ අයට පින්කමකට යන් කියල කීවත් බනක් අහන්ඩ යන් කියල කීවත් ඒයි කියන්නේ වෙලාවක්නෑ කියලා පුළුහං වුුණොත් එන්නන් කියලා නැත්තම් බලන්නංකො කියලා එහෙම කීනව මිසක් ඒ කාරණාවට යෙදෙන්ඩීඩක් යෙදෙන්ට අවස්ථාවක් හදා ගන්නනේ ඉති මේ පංචකාමීම රැස්කර කර රැස්කරකර ලැබුුණු දේගැන නොලැබුණු දේගෙන ලැබෙන්ඩ තියෙන දේවල් ගැන හිත හිතා රෑදවල් ගෙවෙන්නේ හෙමයි ඉතින් අර මල්වත්තේ අතරමං වෙච්ච පුද්ගලයට ඉර මුදුන් වෙන කම්ම යමක් තේරුන් නෑවගේ මේ පුද්ගලයටත් එක්කො මැරිල වැටෙනකම් එම නැත්තංක් මරනාාසන්න රෝගයකට ගොදුරු වෙලා එක්තැන් වෙලා යහංගත වෙනකම් හට මේ කාරණාව හිතෙන්න්නේනෑ. අන්තිමට කල්පනා කල්ල බලහම ජීවිතය කරගත්ත කිසිම පිනක් නෑ. රැකගත්ත කිසිම සීලයක් නෑ සෙල් රකන්ඩ තියෙන හොඳම කාලි තරුණ කාලේ. මද වයිසි අගගිස්සරගිහිල්ලා ලොකු වීරිය කරන්න්න දෙයක් නෑන. මොකද අපේ ඉන්ද්‍රියන් සක්‍රිය කාලේ ඒ ඉන්ද්‍රියන් පාලනය කරන එක තමයි වීරය කියල කියන්නේ. ස් ගතවෙනකොට සමහරලාට කනත් අක්ක්‍රියයි ඇහත් අක්‍රියයි තවත් ශරීරංග බොහෝ දෙයක් දුරුවලයි ඉති ඒ කාලෙට මහා විශේෂ වීරයක් දරන්න දෙයක් නෑ ඉතිං දුරුවල වෙච්ච ඉන්ද්‍රියන් ්‍රකන්ඩ දේකුත් නෑ නිය පිට එහෙම නෑ වීර්ය වඩන්්ඩෝ නෑ එතකොට තමයි වටින්නේ වීරය කරලා හා නැති කරඩෝන එහ පේ නැත්තන්ඇහ උපදින කෙලෙස් නැති කරන්න දෙක් නෑන ැ කෙස් උපදි නෑන ප නෑන එහැ පේන වෙලාවේ අපි වීරය කරඩෝනෑ එහෙ උපදින කෙලිස් පාලනය කරන්නට එහැ හරහා ගලාගෙන තන්හා ජාලාව නැති කරන්නට පං ඒකයි මෙතන වටින්ි ඉිනිසා භාගිත වහසේ අගේ කරනවා බ්‍රහ්ම චරියාවය මනාව හැසිරෙන එක. බ්‍රහ්ම චරියාව රැකගත යුතු කාලේ බ්‍රහ් චරියාවය හැසිරෙන්ුවෝ නෑ. ඉන්ද්‍රියන් පාලනය කළ යුතුකාලි පාලනය කර්ඩෝ නෑ පාලනය කරඩ ඕන්න නැතිකාලි පාලය කරන්න දෙයක් නෑ. නමුත්තර පාලනය කළ යුතුව තියෙන කාලෙ මොන තරන් කෙලෙස් ප්‍රමාණයවි පාලනය කරන්න ඕන ද ඇහැතුලින් විතර. මගන්දී බමුණ සඳහන් කළි මගන්දී බ්‍රහ්ණයා භාගිතුන හසිරට බැන්නන්නේ. බුදුජාණන් වහසිට බනින්නේ මේ පංච ඉන්ද්‍රියන් පාලනය කරන්න කියනවා කියලා එන්ද වාගිතු හසිර කන ගෘර දි නාසකය කියලා මිනිස්සුන්ගේ දියුණුව විනාස කරන්න දැ මෙයාගේ කල්පනාව තමයි මේ ඇස්කං නාසාම ඉන්ද්‍රියන් ලැබිල තියෙන්නේ මිනිස්සුන්ට සැපවිඳද රි මාගන්දගේ කල්පනවිත රැක්නමී පර්තමානය අපේ කල්පනාවත් එහෙමනි න බුදුදහම කියලකැන එෙමිකක් නෙමි භාගිත වහජ යතුකොට සඳහන් කරනවා මාගන්දිය පංචකාමය තුළ ඔය බලාපපුොරොත්තු වෙන තරම් සතුටක් නෑ සතුටක් නැත්තෙම නෑ නමේ පංචකාමය තුළ යම් සැපයක් තියෙනවා සැපක් ඇත්තේම නැත්ත මිනිස පංචකාමයට ඇලෙන්නේන යම් සැපයක් තියෙන හැබයි ඒක තාවකාලික සැපය ඒ තාවකාලික සැපයේ දේර්ගකාලීන දුකක් බවට පත්වෙනවා ොේ තාවකාලික සැප හොයන්ඩ මහ ගොඩක් අකුසල් කරනවා එක ප්‍රතිඵලය කැටියට අපිට දීර්ගකාලීන දුකත්තියනවා එකති ජීවිතය හැම පැත්තෙන්ම හිතල බැලුවොත් ඒක එහෙමයි කළ වැටෙන. ාගිතුන් වහසසි දේශනා කළේ නමුත් මේ තාවකාලික සැප අත්තරන්න පුළුහන්නන් අති දීර්ඝ කාලීන සැපක්තිවා. එ සඳහන් කරනවා මාගන්ඩිය ඔය පංචකාමය සැපයි කියල මමත් හිතුව ඒ කාලි. එහෙම කියල සඳහන් කරනවා මාගන්දිය මම විඳපු පංචකාම සැපය මේලෝකෙ කිසිම මිනිහෙක් විඳල නෑ. කියලා සිද්ධාර්ථ මහ බෝසතානන් වහස ගිහිගෙදර ඉන්න කාලේ. විඳපු කාම සැපේ ගැන පැහැදිලි කරලා දෙනවා. විශාල විස්තරයක් සාමාන්‍යකනකුට තේරෙන්නෙවත් නෑ එහෙම සැපත් කාම සැප මේ ලෝක තියෙනවාට කියලා එතනද භාගිතුන් හස පැහැදිලි කරනවා ඔය ග්‍රීෂ්ම කාලිට හිටපු මාලිගාව මේ මාලිගාව කොච්චර ලොකුද කියනවා නම් මේ මාලිගාවි ජීවත එච්ච ජනගහනය එක්ලක් සනු හයදා. ගයක් ඇතුළ හිතැන් තට්ටු පහයි තනිකරම වහලවඩ තනිකරම උද්‍යානයක් තියන්නේ පොකුුණු සහිත උද්‍යානය ඒ උද්‍යානය ළඟ සඳහන් කරනවා වෙනම මණ්ඩපයක් තියෙනවා කියලා සිද්ධහත්ත කුමාරයට විවේක ගන්ඩ ඒ මණ්ඩපේට එක වතාවක ගොඩ වෙන පිරිස හතලි දහක් කියලා කියන්නේ මක තියෙන තට්ටු පහේ වහලඋ. ඇතුලි තිබිච්ච සැප සම්පත් කොපමනද කියන කාරණාව නිමක් නෑහ අනිත්ක මේ එක් ලක්ස අනු හයදාහම කාන්තාව ජසෝදරා දේවින් වහන්සගේ පරිවාර ස්තයි තා විද්‍යකට සඳහංකළ මහබෝසතානන් වහන්සගේ බිරින්නේවර ඇ මේ කරුණු දක්වමින් මේ තරන් පංචකාමයත් මට තිබුණ සුද්දෝදන මහරජ්ජුරු මේ මාලිගාව දොරක්ගාව ආරක්ෂකට ආරක්ෂක බටයෙක්වත් පිරිමි කෙනෙක්ති බෙනෑ කියලා කියන්නේ මකද මේ සැප කිසිම පිරිමි කෙනෙක් දකිින් ඩේපා කියලා ඉනිසා ආරක්ෂාවට ඉඳලතින් කාන්තාවමයි නමු සඳහන් කරන අමාගන් දිය ඒ තරං සැපයක්තිවිච්ච මාලිගාවල්ලොල මම ජීවත ච්චහැකි. ත් මට වැටහුුණා ඒවගේ සැපයක් නෑ කියලා අන්ගේ නිසාඒ සියලු සැප අලියම හෙළු කෙලපිඩක් වගේ මං අහක දැක්මා හැබැ සැපය මොකද කියලම හොයන්න පටන් ගත්ත මගන්දී අහනුවෝ මාගන්දීද මිනිහෙකුගේ ඇඟ පුරාම කෘෂ්න හෙදිලා මුළු සරුවාන්ගේ මේ මනුසයක් අසනවා කසල එපා වෙලා එ යකඩ කබලක් ලිපට දාල එක හොඳයට රත් කරන අබදල්ල වගේ රත්වීයට ඒ කබල අඩුවෙන් අල්ල අරගෙන අර කහල තුවාලවෙච්ච තුවාලවල ගෑවී නොගෑවීමෙන් යකඩ තැටියෙන් තවනෝ ඒ තවනකොට අර උණුසුමත් එක්ක ඔහුට පොඩි සුවයක් තියෙනවා බාගන්දිය පස්සෙ කාලි ඔහුට ඒක කුෂ්ටරෝග හොඳ වෙනවා. ඔහු පායනකොට දකිනව තමන්ට හැදිලති ිච්ච කුෂ්ට රෝගෙ හැදිලා තව මිනිහෙක් අහ කහ කබලක් කරන්න තවනෝ. අනෝ මාගන්දිය දෙැ අර කලින් තවාගත්ත මනුසයායට හිතෙනවද දුවගන ගිහිල්ලා අර කබලාරන් තමන්ගේෙත් තවාගණ්ඩ. අනේ නෑ ස්වාමීණි කියලකීවා ඇයි මාගන්දී තවන්ඩ හිතෙන් නැත්ති ස්වාමීණී තවනකොට හරි දුකයි ඒම් මාගන්දී එදා තැවුව මොකද ස්වාමීණී එදා කායක් පසාදයේ වෙනස් වෙලායි තිබ්බේ. ඒහින්ද දුකයි තමා දැනුෙ සැපෝගී ඒ සැපය හොයන්ඩ මහදුකක් වින්දා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මාගන්දී ඔබ කියනවන මේ පංච ඉන්දරයන්ගේ පංච කාමියන්ගෙන් තියෙනෙ සැපයක් නිසුන්ට ඉදරිියන් පාලනි කරන්නඩ කියලා ම මනිසුන්ට එෙහි වෙලා කියලා. මාගන්දය මම මෙච්චර සැපවිදලාපුගෙනෙක්න්නේ. මම දන්නවා ඒ පං්චකාමයේ සැපක් නෑ කියලා. ඔය කියන තරන් සැපක් නෑ කියලා එතකොට අර කලින් රෝගය හොඳවෙච්ච පුද්ගලයා ආයයේ තවාග්ඩ කැම තිනෑනෙ. ඒවාගම පං්චකාමයේ ආදීනගේ දැකලාපු මම. තවත් කාටවත් කියන්න පංචකාමය සැපයි කියලා මං ඒගොල් හටි කියන්නේ වහහා පංචකාමේ අත්හරින්ද කියලා ඒකාරනව සඳහන්කල ඒකයි ම මේ ඉන්ද්‍රියන් පාලිනි කරඩකිවී ඒ කාරණාව සඳහන් කල්ල කියනව මාගන්දී තුවාලයක් හැදිච්ච මිනිහෙකුගේ තුවාලි වටේට නියාගින් කහනකොට ඒ වනුසයට දැනෙන්නේ සතුට තුවාලෙ වටේට නියපපුත්තෙන් කහනකොට දැනෙන්නේ සතුට මාගන්දිය මේ පංචකාමයන්ගෙන් හම්බෙන සතුට හරිට නිකං තුවාලයක් වටේට නියාගෙන් කහනකොට දැනෙන සතුටක් වාගේක අන්න එවන් සතුටක් හොයන්ට තමයි මේ මිනිස්සුමේ රෑදවල් දෙකේ නැහෙන්නේ. එවන් සතුටක් වෙනෙන් තමයි මේ මිනිස්සුේ ගහමරාගන්න. එවන් සතුටක් වෙනෙන් තමයි මේ මනිස්සු මේ අඩුහබ කියාගන්නේ මහ සතුටක් වෙනුවෙන්නෙමේ මාගන්දිය යමෙ පංචකාමයෙන් විදුහන. ඔහු කවදාවත් නොමියන සතුරක් ලබන කෙනෙක් ඒකයි භාගිතන් වහස දේශනා කරන්නේ සුළු සැපයත්හරින්ඩ මහත් වූ සැපයක් වෙනි කියලා නමුත් ඔය කාරණාව තේරුම් නොගත්ත මේ පංච ඉන්දරයන්ගෙන් ලබන සැතුට මේ උපරිම සතුටයි කියලා හිතන මිනිස්සු රෑදවල් දෙකේම නොකා නොබී විහෙසනේ මහන්සයනේ අව්ුවට වැස්සර තෙමුණි නොයයික් කාරීින් දුක් විින්දිි ච්චර සැයි කල හිත. ආගේ නිසා පිනක් දහමක් කලේ නෑ සේලයක් සමාදං උනේනෑ දම්පැන් දුන්න නෑ පංචකාමි ඔස්සේ කටීතු කරපු මිනිස්සු. දන්නම නැතුව මච්චු මාරයා දවසකාරගනය නවා. මැරල වැටිනකම් ඔවුන්ට තේරුන්නේෑ මැරෙනව කියලා. මැරෙන බවත් හඳුනගන්නෙ නැතුව නොමරෙන මිනිස්ව ගේ ජීවත්ෙන්ද ගිහිල්ලා. මරණින් පස්සේ සතරාපායි වැටිලා අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් දුක්විදිනවා. බුද්ධාන්තරයක ඉපදිලා භාගිතුන් වහසට පිටුපාල අපාහට මුහුණලා ජීවත්්‍ය එච්ඡාය. එනිසා එහෙම නොවී භාගිතුන් වහසේ දේශනා කරපු ධර්මය අහලා පංචකාමේ ආදීනෝ මැනවින් ප්‍රඥාවෙන් මෙෙනෙහි කරලා මේ පංචකාමයෙන් මිදිල, වීර්ය වඩල සංසාරෙන් එතරවෙඩ කටයුතු කරන්න. බද්ධාදී මහොත්තමයනන් වහන්සේ ලාගේ නිබන්ධ ප්‍රසංසාාවට පත්වෙන අය. එවන් උතුම් ශ්‍රේෂ්ඨ ජීවිතයක් ගත කරලා මාරයා දෙකල මරණයට අභියෝග කරලා හිනාවෙලා මැරෙන්ඩ පුළුහ ජීවිතයක්. යමෙකුට පුළු හංනුත් ගොඩන ගඩ තමන්ට හම්වෙච්ච වටිනා මනුස්්‍ය ජීවිතයට මනා සාධහරණයක් කරව කෙනෙක් බවට පත්තිෙනවා. අංග නිසා. මේ කරුණු මනාව තේරුන් අරගෙන. පංචකාමේ විතරක් ජීවිතයේ බවට පත් කරගන්න නැතුව. එදින එදා ජීවිතය ගොඩ නගාගෙන වැඩිවැඩියෙන් සීලා දීගුණ දරමෝලට මුල් තැනදීල මරණ මංචගේ සතුටු වෙන්න්න පුටු අන්ජීවිතයක් හදන්නඕන. එහෙමක් හදාගත්ත කෙනෙක් කවදාවත් මරණයට බන්නේ. මොකද මැරිච්ච ගමන් මීට වඩා හොඳ තැනක උපදින බවහු හොදාකාරෝම දන්නවා. එනිසහු මරණහිට පත්තිෙන් නෙත් හරි සතුටින්මයි. එවන් ජීවිතයක් ගොඩ නගාගෙන මරණයට බොහොම සතුටින් මුහුණ දෙන්ඩ මේ පින්නතුන් සියලු දෙනාටමත් මේ කුසල ධර්මයන්ගේ ආනිසංසියත් රත්නත්‍රී ආශිරුවාදයත් හේතුවේවා කියල ප්‍රාර්ථනා කරන. පින්නතුනි අද ධර්ම දේශනාවේ දායකත්වය දරමුන් ලබන්නේ විජේරාම පාර නුගේ ගොඩ ලිනෙහි පදිංචි නාලිනී සිරිවර්ධන මහත්මිය ඇතුළු අමිල පුතනුවන් නිලීෂා දියනිය සහ චාමික පුතනුවන් විසින්. උතු මරමුණ හැටියට සෙහිපත් කරනවා දෙදනක් ප්‍රාප්තියට පත්ච්ච සිරිපාල සිරිවර්ධන ස්වාමිපුරුෂයා මීට වසර හතරකට කලින් දෙදන ප්‍රාප්තිියයට පත්වන බව සිහිපත් කරනවා තුමාන්ට පුුණ්්‍යානු මෝදනා කිරීමත් සුමනාවති දන්දනිය සුළුමෑණියන්ටත් කරුණාවති මෑණියන්ට ඩුලිනි මල්ලව සහෝදරිය චාල්ස් සේනාරත්න පියාණන් සහ H + ඩේවි සිිල්වා සුළුපියාණන් යනයට පුුණ්්‍යාණු මෝදනා කිරීම අද පින්ක මේ ප්‍රධහන බලාපොරොත්තුවය හැටියට සඳහන් කරන අතර ඒට අමතරව ජූලි විසියාට වනි දිනට හැත්ත ඇත්තුම් ගැනිියට පාතබන නාලිනී සිරිවර්ධන මෑණියන්ට අමිල තුශාරි නිලීෂා කපිල චාමික දෙල්රුක්ෂි යනදූ දරුවන්ට සහ මොනුපුරන්ට ඥාතිහිතවතුන්ට නිරෝගී සුවය දීර්ගාවිශෂ පාර්ථතනා කිරීමත් දේශකයන්න් වහන්සේ ඇතුළු සියලු දෙනාටම මේ රටටත් මේ රටේ සියරුම දෙනාටත් රත්නත්‍ර යාශිර්වාදයෙන් ආර්යන් වහන්සල ගනුකම්පාවෙන් යහපතක්ම වේවා කියල පාර්ථනා කරනවා. මලින්දුු ලුණුවිල පුතනුවන් සෑ සිංහරාජ මස්සිනා මේයටත් රත්නත්‍රීියයා ශිරුවාදීෙන් නිෙදුක් නිරෝගිභාවේ චිරජීවනය සැලසේවා කෙළ දායික පිරිස විසින් ප්‍රාර්ථනා කරුම් ලබනවා. සැදහැති දායක පිරිස විසින් පඤ්ඥාණු මෝදනා කළ නිධන ප්‍රාප්තියට පත්වන ස්වාමි පුරුෂය ඇතුළු නම් සඳහන් කළ සියලු දෙනාටමත් පින් බලාපපුරති තවත් නුවෙක් ඥාතිමිතරාදීන්ටත් මේ පින් අනුමෝදං වේවා. ආශිර්වාද කළ මහා සංගරත්නය දූදර ුණුපුර මිනිවිිරියන් නැතුළු සියලු දෙනාට මරත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගි භාවයේ චිරජීවනීම සැලසේවා හැම කෙනෙකුටම ඉතාම ඉක්මං බවයක ඉතාමත්ම කෙටිකාලයකින් සැහ්ප සහගත ප්‍රතිපදාවකින් උතුම් සතුරාරි සති ධර්මාව බෝධය ලබාගෙන සසරින් විදෙන්ඩ මේ මහානීය කුසල කරමය ේතුවාසනාවීවා කලප්‍රාර්ථන කරව කා සठ చබුම්මට්ठා දේවානාගා මහිද්දිිකා පුnyaන්ත අනුමෝදිත්වා චරం රක්කం තුළොකසාසනං දේවෝ වස්සතුකාලේ නෙ සස්්‍යිය සම්පත්ති හේතුచ පීතෝ බවතුළකෝ චෙරාජා බවතු දම්මිකු